දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. සිංහලයන් ශිෂ්ට සම්පන්න වූ දිනය අදයි. මිහිඳු මහරහතන් වහන්සේ බෞද්ධ දර්ශනය රැගෙන පැමිණියේ අදවන් පොසොන් පොහෝ දිනකයි. මිහිඳු මහරහතන් වහන්සේ එදා ලක්දිව රජ කළ තිස්ස රජුට දුන් අවවාදය එදාට වඩා වැදගත් වන්නේ අදටයි. වත්මන් පාලකීන් බොහෝ දෙනෙකුට ඒ අවවාදය අමතක වී ඇති බැවින් මතක් කරලම ටෙලිවැකිය ආරම්භ කරන්නම්. මහරජ ඉලංග පාලකයෙකු පත්වනතුරු ඔබ මෙහි බාරකරු පමණයි. එහෙම තමයි එදා මිහිඳු මහරහතන් වහන්සේ තිස්ස රජුට දේශනා කළේ. බාරකරු යනු තම බාරයට පත්වන දේවල් පරිස්සම් කර වැඩි දියුණු කර නැවත බාර දෙන්නාටයි. අපේ රටේ නිදහසින් පසු පත්වූ පාලකයින් මිහිඳු රහතන් වහන්සේ දේශනා කළ පරිදි බාරකරුවන් නෙවෙයි අයිතිකරුවන් ලෙසයි දිගින් දිගටම කටයුතු කර ඇත්තේ සහ කටයුතු කරමින් ඉන්නේ. අයිතිකරුවන් කීවාට ඇත්තටම අයිතිකරුවනුත් නෙවෙයි මහා නාස්තිකාර පුත්‍රයින් ලෙසයි ක්‍රියා කරමින් ඉන්නේ. හිතු මතේ රටේ දේපල වත්කම් ලෝකේ කාට හරි විකුණනවා, අනුවන තීන්දු තීරණ අරගන්නවා, ඒවා හිතුමතේට ක්‍රියාත්මක කරනවා. ඒ නිසා මේ මහපොළව අද විනාශ වෙමින් තිබෙනවා. මේ ශ්‍රී ලාංකීය පොළව හරි සාරවත් බිමක්. අතීතයේදී විදේශ රටවලට පවා ආහාර ලබා දුන්න රටක්, පෙරදිග ධාන්‍යාගාරය කියලා හඳුන්වපු රටක්. ලෝකේ කොහේ ගියත් මම ශ්‍රී ලාංකිකයෙක් කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන්කම තිබුණු රටක්. බුදුදහමත් සමග අපේ රටේ කෘෂිකාර්මික සමාජයේ බොහෝසේ දියුණු වූ බව අප පිළිගත යුතුයි. වැව් හදන්න, ජලය ක්‍රැස් කරන්න පමණක් නෙවෙයි, ගොවිතැනට භික්ෂුන් වහන්සේ පවා එක් වූ එදා උසස් කෘෂිකාර්මික දියුණු සමාජ ක්‍රමයක් අපට තිබුණා. වැවක් එක දාගැබක් හැදුණා. කලට වෙලාවට වපුරපු රටක්. නමුත් අද මොකද අපට වෙලා තියෙන්නේ? කොහෙද අපට වැරදුනේ? වැරදුනේම රජුන් ගත්ත වැරදි තීන්දු තීරණ නිසායි. මහින්දාගමනයෙන් තමයි අපට අකුරු සාහිත්‍ය ලැබුණේ. බුදුදහම නිසා මේ රට ආලෝකවත් වුණා. රජවරුන් බොහෝ විට ධාර්මික වුණා. දසරාජ ධර්මයට අනුව තමයි රට පාලනය කළේ. මිහිඳු හිමිගේ ආගමනයත් සමග ආර්ථික සංස්කෘතික සමාජයේ වශයෙන් දියුණු සමාජයක් බිහි වූ බව අප පිළිගත යුතුයි. නමුත් අවාසනාව ඉන් පසු මෑත කාලින බොහෝ දේශපාලනඥයින් ඒ අපූරු දියුණු සමාජ ක්‍රමය බිඳ දමමින් කුඩුපට්ටම් කරමින් විනාශ කරමින් සිටිනවා. රටවැසියන් ලෙස අපද තෝරාපත් කර ගැනීම තුළ සිදු කරන බොහෝ වැරදි තීන්දු තීරණ මේ තත්ත්වය තවත් උග්‍ර කරමින් තිබෙනවා. උසස් සංස්කෘතියක් තිබුණු රටක් මේසා විශාල පරිහානියකට ඇදවැටුනේ කොහෙන්ද කියලා, ඒ ඇයි කියලා අපි ඇත්තටම විද්වත් කතිකාවක් ඇති කළ යුතුයි. විද්වත් කතිකාවක් ඇනුවෙන් අදහස් කරන්නේ දේශපාලනඥයින් ගෙනල්ලා එකිනෙකා මරා ගන්න මාධ්‍ය සාකච්ඡා නෙවෙයි. ඉන් ඔබ්බට ගිය විවෘත සංවාදයක් ඇති විය යුතුයි. සන්නිවේදනය ද්විපාර්ශ්වීයයි. ටූ වේ කමියුනිකේෂන් කියලායි අප ඉගෙන ගන්නෙ. බුදුරජාණන් වහන්සේ තමයි ලොව පහළ වූ අපූර්වතම සන්නිවේදකයා. අද බොහෝ විට සන්නිවේදනයේ ඒකපාර්ශ්වීයයි. මැති ඇමති කතා අහගෙන ඉන්න අද අපට සිද්ධ වෙලා. නිවේදක භූමිකාවත් තම තම නාලිකාවල හැඩයට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ජනතාවගේ පැත්තේ සිට ප්‍රශ්න අසන බව කීවද බොහෝ විට නාලිකාවල සන්නිවේදක භූමිකාව ඉහළ අණට අනුවයි ක්‍රියාත්මක වන්නේ. සැබෑවටම ජනතාවගේ ප්‍රශ්න තමයි සන්නිවේදකයා අහන්නේ කියලා හිත හදාගන්න වර්තමානයේ පුළුවන් කමක් නැහැ. ඒ නිසායි අප ටෙලිවැකිය හරහා විවෘත ප්‍රශ්න කිරීමක් ආරම්භ කළේ. දැන් යථාර්ථයේ කතා කරමු. සැබෑවටම ශ්‍රී ලංකාව මේසා විශාල අගාධයකට ඇද වැටුනේ ණය නිසා නෙවෙයි. ලෝකේ පුරාම විවිධ රටවල් ණය ගන්නවා. ණය ගන්නේ කෑමට නම්, ණය ගන්නේ ඇඳුම් පැළඳුම් වලට නම් අපි ඉවරයි. ගත්ත ණය ආයෝජනය කළ යුත්තේ ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘතිවල. යොදවන මුදලෙන් අඩුම ගානේ තව එක ගුණයකවත් ලාභයක් ලැබෙන්න ඕනේ. නමුත් අප ගෙවුණු වසර 60-70 තුළම ගත්ත ණය යොදවලා තියෙනවා
ප්‍රතිලාභ නැති දේවල් වල හරියට නිදන් කළා වගේ ප්‍රතිප්‍රයෝජනය අන්තිමයි. ඊටත් වඩා භයානක අපේ රට තුළ ක්‍රියාත්මක වූ සෑම ව්‍යාපෘතියකින්ම පහේ අති විශාල දූෂණ වංචා වාර්තා වීම. සමහර ව්‍යාපෘති වලට ගත්ත ණයෙන් 40%ක්වත් යොදවලා නැහැ. මේ හැම තැනකින්ම හොරාගෙන තියෙනවා, වංචා කරලා තියෙනවා. ඉතාම පැහැදිලි, ලංකාව කියන්නේ ආසියාවේ අතිශය දූෂිත මුදල් ගනුදෙනු වලට ප්‍රසිද්ධම රට බව. අද පොසන්පුර 15 පොහොය දිනේ අද අපට මතක් කරන්න ඇත්තේ ජීවිතයේ තන අග රැඳි පිණි බිඳුවක් වගේ කියලයි. ආයතා විදිහට මොන මොන ක්‍රමයට යටිමඩි ගැහුවත් සියල්ල නැසෙන සුළුයි. රන් පෙට්ටියක දමා වල දැම්වත් කුණු වී ඔජස් ගලන ශරීරයක් අපට ඇත්තේ. රටේ ජාතික ධනය සොරාගෙන අද හොඳට කාබී විනෝදයෙන් විදේශ රටවලද සංචාරය කරමින් ජීවත් වන්නට පුළුවන්. එහෙත් හෙට රෝගී ඇඳට වැටෙන්න පුළුවන් බව මතක තබා ගත යුතුයි. අද ලෝකේ පුරාම ඉඩකඩම් ගෙවල් හදාගෙන හිටියත් ඒ සියල්ල දාලා යන්න වෙනවා කියලා මතක තියාගන්න. අන්තිමට උරුම වෙන්නේ හතර රියනයි, නැතහොත් මුට්ටියක බහලු භෂ්මාවශේෂයි. අද ඔබ ළඟ ඇති ප්‍රාඩෝ, මොන්ටරෝ, ලිමෝසින්, ලැම්බෝගිනි සියල්ලම දාලා යන්න වෙනවා. අද වගේ දවසකවත් ඔබ කළ පව් සිහි කරන්න. හරි අපූරු දවසක් මේක. බොරුවට සිල් ගන්න එපා. සිල් පවාරණය කරලා ආයේ හෙට සිට හොරා කන්න එපා. දැන් ඇති හොඳටම හොරා කෑවා. තවත් හොරා කන්න දෙයක්, දේශපාලනඥයින්ටවත් සමහර රාජ්‍ය නිලධාරීන්ටවත් මේ රට තුළ ඉතුරු වෙලා නැහැ කියලා කියන්නට අවශ්‍යයි. මීටත් වඩා ලෝකයේ හැමුවේ බාල්දු වෙන්න දෙයක් නැහැ අපට. එනිසා අද දවසේ ඔබට අපට කියන්නට ඇත්තේ ඔබ සැම බාරකරුවන් පමණක් බවයි. බාරකරුවන් කියන්නේ අයිතිකරුවන් ලෙස සිතා විකුණා දමන අයට නොවන බව මතක් කළ යුතුයි. එනිසා දැන් හොඳටම ඇති අද වගේ දවසකවත් අත්හැරීම ගැන සිතන්න. තව තව ධනෙ සොරා ගන්න එපා. ජීවිතයේ තන අග පිනිබිඳු වගේමයි කියලා මතක තියාගන්න. ඒ වගේමයි බුදුදහම අපට ලබා දුන්න ශික්ෂණය, අවිහිංසාව, ආදරේ, කරුණාව, මෛත්‍රිය සහ සියලු සත්වයේ නිදුක් වෙත්වා කියන අපූරු සංස්කෘතියද මේ දේශපාලන අපරාධ හමුවේ අභියෝගයට ලක්ව තිබෙනවා. දරිද්‍රතාව, බහණ්ඩ හිඟය, මිල ඉහළ යාම වැනි බරපතල අර්බුදයන් හමුවේ සංස්කෘතික මිනිසාද විනාශ වෙමින් පවතින බව කිව යුතුමයි. ඒ අතිශය භයානකයි. මේ අනුවන අඥාන දූෂිත දේශපාලනඥයින් අපේ රටේ සංස්කෘතික මිනිසාවද අභියෝගයට ලක් කරන තැනට රටගෙන අවසන්. ඒ නිසා අප තුළ ඇති සංස්කෘතික ආදරණීය මිනිසාව රැකගැනීමේ සටනද ආරම්භ කළ යුතුව තිබෙනවා.